ආයුබෝවන් ඔබ සියලු දෙනාට ICT පන්තියේ YouTube channel එකට ඔබ සියලු දෙනාව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ශිල්පී NVQ level 4 විෂය මාලාවේ පළවෙනි මොඩියුල් එකේ අන්තර්ගත දෙවන task එක. මේක අපට හඳුන්වන්න පුළුවන් customize computer and desktop setting කියලා. මේ task එක යටතේ මම wallpaper එකක් මාරු කරගන්න හැටි, ඒ වගේම wallpaper එකක් මාරු වෙන්න දාන හැටි ඉස්සෙල්ලම කතා කරනවා. හරි. අපි බලමු. දැන් මෙතන මම desktop එකේ right click කරනවා. හරි. right click කළා යනවා personalize කියන එකට. ඊළඟට අපි මෙතන desktop background කියන එක click කරනවා. හරි මේ desktop background එකේ අපිට කැමති picture එකක් මෙතන තියෙන කැමති picture එකක් බලලා මෙන්න මෙහෙම select කරලා tick mark එක මෙතෙන්ට දාලා save changes කියන button එක click කරාම ඒ wallpaper එක අදාළ desktop එකේ background එක සඳහා ඔය විදිහට apply වීමක් සිද්ධ වෙනවා. අපි හිතමු my pictures වල තියෙන මෙන්න මේ jellyfish කියන picture එක අපේ wallpaper එක විදිහට add කරන්න ඕනි කියලා. එහෙනම් අපි ඒ wallpaper එක උඩ right click කරනවා. දැන් යනවා set as desktop background. දැන් මම මේක මෙතනින් close කරනවා. ඒක අපේ desktop background එක විදිහට add වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද pictures තුනක් මාරු වෙන්න දාන්නේ කියලා. ඒකටත් අපි desktop එකේ right click කරලා personalize කියන එකට ගිහින් අපි මෙතන desktop background කියලා select කරනවා. හරි. දැන් ඔයගොල්ලන් display වෙනවා architecture, landscape, nature ඔය වගේ themes display වෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට කිව්වොත් nature theme එකේ මේ පළවෙනි picture එකයි, තුන්වෙනි picture එකයි, පස්වෙනි picture එකයි තප්පර 10න් 10ට මාරු වෙන විදිහට add කරන්න කියලා. හරි එහෙනම් අපි මොකද කරන්නේ මේක clear all කරනවා. හරි මෙතනින් අපි යනවා පළවෙනි picture එක tick mark එක දානවා, තුන්වෙනි picture එක tick mark එක දානවා, මේ කොටු උඩට ගිහිල්ලා tick mark එක දාන්න, පස්වෙනි picture එකට tick mark එක දානවා. හරි අපි මේක දෙනවා 10 second. මාරු වෙන්න ඕනේ කොහොමද? 10 second. ඒ කියන්නේ තප්පර 10න් 10ට මාරු වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට කිව්වොත් මේක ස්ක්‍රීන් එකට ෆිට් කරන්න කියලා ෆිට් කරන්න පුළුවන් වෙන්න ඕනේ, ෆිල් කරන්න කිව්වොත් ෆිල් කරන්න ඕනේ. ඒ වගේ කියලා තියෙන එක පේපර් එකේ කරන්න ඕනේ. මම මේක ස්ක්‍රීන් එකට ෆිල් කරනවා. හරි. දැන් මම මෙතන save changes දෙනවා. දැන් අපි බලමු මේ pictures 3 තප්පර 10න් 10ට මාරු වෙයිද කියලා. අපි ලැප්ටොප් එක අල්ලන්න නැතුව ඉන්නේ. ඔය බලන්න ඔන්න දෙවෙනි picture එකට මාරු වුණා. දැන් තව තප්පර 10ක් ගියාම ඊළඟ picture එකට මාරු වෙයි. ඔන්න ඔය විදිහට තමයි අපි pictures මාරු වෙන්න slide show එකක් විදිහට desktop background picture එක add කරන්නේ. ඊළඟට අපි බලමු window color එක change කරන්නේ කොහොමද කියලා. ඒකටත් අපි desktop එකේ right click කරනවා. යනවා personalize කියන එකට. හරි මෙතනින් දෙනවා මොකද්ද window color. මම මෙතන window කියන එක දෙනවා. window color එකෙන් change කරන්න දෙන්නේ මම window කියන එක දෙනවා. දැන් මම මේ window එකට color එක තියෙන white නේ මම blue color එක add කරලා apply කරලා okay කරනවා. හරි මේ බලන්න මෙතන window එකේ color එක මොකද උනේ blue color එකට හැරුණා. හරි මම මේ window color එක yellow කරත් මොකද වෙන්නේ මේක apply වෙනවා yellow color එක. හරි මම මේක white දුන්නොත් මොකද වෙන්නේ apply වෙනවා white color එක. හරි ඒ window color එක change කරේ. ඊළඟට අපි බලමු desktop එකට කොහොමද my computer network වගේ icon add කරගන්නේ කියලා. ඒකට desktop එකේ right click කරනවා යනවා personalize කියන එකට. මෙතනින් දෙනවා change desktop icons කියන එක. දැන් අපිට මෙතන අවශ්‍ය ටික කම්පියුටර් එක හෝ ඉනම් කම්පියුටර් එක, user files හෝ ඉනම් user files,
नेटवर्क होना नेटवर्क रीसाइकल बिन को होना रीसाइकल बिन कंट्रोल पैनल डेस्कटॉप होना मेकट टिक मार्क अप्लाई करा ओके करा हर मे बल कंट्रोल पैनल अड्डेला कंप्यूटर अड्डेला मे कंप्यूटर की मे पेट गता हर रीसाइकल बिन्न कदमा मे पेट हर दम रीसाइकल बिन्न कईन करना राइट क्लिक करा पर्सनलाइज किया चेंज डेस्कटॉप आइकन मेतन रीसाइकल बिन्न के टिक मार्क कईन करना अप्लाई ओके एक अवश्य वेलावट दागने को हम दे मेतन टिक मार्क दम्मा अप्लाई ओके हर ईलंग मम्मे चेंज डेस्कटॉप आइकन के निके वाला टिकना मैं कंप्यूटर के वेनुवट कंप्यूटर आइकन निकालने दिए ने मैं के आइकन निके चेंज कराने की ना मैं कट अभी दाखी है ना तारु वक्त दाने के ला को हम दे है ना मैं तने चेंज आइकन या ना वा हर अभी मैं कट सिलेक्ट करे ना तारु वा बालम तारु वा और नो तारु वक्त सिलेक्ट करा मैं को ओके करा मैं तने अप्लाई करा मेक ओके करा दें कंप्यूटर की अनेक पेन ने मुख की इंदर तारु वकी हर नवता पर तीव्र कम दागांडो इनान राइट क्लिक करा पर्सनलाइज चेंज डेस्कटॉप आइकन कंप्यूटर की अनेक सिलेक्ट करा चेंज आइकन की अनेक ट गिया मैं तो निंगा भी तोड़ रहा हूँ कंप्यूटर एकाक तीन आइकन निका हर मम्मी का सिलेक्ट करना वा ओके करना अप्लाई ओके हर ईलंगड़ बालमु आपी कोहमद में टास्क बार सेटिंग में नस कराने के लिए दें मितने में दिए ने बाय के टापी की नान टास्क बार एक किया ला मेक मंटर मेक राइट क्लिक कर ले याना वा प्रॉपर्टीज प्रॉपर्टीज गिहाम वालर पे ना टास्क बार का लॉक के ला के ला मम्मे लॉक किए ने का इंकर ला यूज स्मॉल आइकन किए ने का टाइम करना हर දැන් මේ ටාස්ක් බාර් එක තියෙන බොටම් නේ මම මේක টপ දෙනවා දැන් මම මේ ලොක් එක අයින් කරලා තින්නේ ලොක් එක අයින් කරලා টপ දීලා ඇප්ලයි ගියා ඕකේ ඕකේ ගියා එතකොට මේ ටාස්ක් බාර් එක උඩට යනවා හරි දැන් අපි මේ ලොක් එක අයින් කරලා තියෙන නිසා ඔයිනම් අපිට මෙහෙම ඇදලා වුණත් පාතර ගන්න පුළුවන් දැන් මේක මේ දකුණු පැත්තට දානවා නම් ওই විදිහට දැම්ම හැකි එහෙම නැත්නම් රයිට් ක්ලික් කරා ප්‍රොපර්ටීස් ගියා අපි වමට දාන්න ඕනනම් ලෙෆ්ට් දුන්නා अप्लाई ओके हर दम मम्मी तरी अदलगे मेतन दानवा दालीवर वेला मम्मी के प्रॉपर्टी की टास्क बाय का लोकर लोकर पे आप पुलवांक हर ईलंगड़ वाले दम्मे आप स्टार्ट बटन के रीस्टार्ट की मेतन पेना मेक शट डाउन करा इतनी देक मे रीस्टार्ट बटन के शट डाउन की अप्लाई वे करा कि गोड़को कद करना इतको मेशीन शट डाउन ने अभी करा मे स्टार्ट बटन के राइट क्लिक कद प्रॉपर्टी लंगड़ मेतन पेनवा रीस्टार्ट की एक अभी देना कद शट डाउन के आईकने का शट डाउन के वचने अप्लाई करना ओके करना දැන් බලන්න මෙතන පෙන්වන්නේ ෂට් ඩවුන් කියලා. හරි. දැන් මේක රීස්ටාර්ට් කරන්න ඕනි නම් අපිට මේ ත්‍රිකෝණ කෑල්ල උඩට ගිහිල්ලා මෙතනින් රීස්ටාර්ට් සිලෙක්ට් කර හැකි. ස්ලීප් කරන්න ඕන නම් ස්ලීප් දුන්න හැකි. හයිබ්‍රිනේට් ඕන නම් හයිබ්‍රිනේට් දුන්න හැකි. දැන් බලන්න මෙතන ස්ටාර්ට් බටන් එක ක්ලික් කරලා අපි කම්පියුටර් කියන එක ක්ලික් කරාම ලින්ක් එකක් වගේ ওই විදිහට ඕපන් වෙනවා. मेहम ओपन नैतु मट मेनू विधिटोकोनी मम मेतन स्टार्ट बटन के राइट क्लिक कर लेना प्रॉपर्टी मेतन कस्टमाइज की डिस्प्ले एस मेनू की दीला ओके करना अरे ईलाट अप्लाई ओके दम बड़ा मट मेक डिस्प्ले वेन्ने मेनू एकाक विधिट ඊළඟට ඔයගොල්ලන්ට කිව්වොත් අපි රීසන්ට් යූස් කරපු 10 টপ আইটেম මේකේ ඩිස්ප්ලේ වෙන්න හදන්න ඕනි කියලා. ඒකටත් අපි ස්ටාර්ට් බටන් එකේ රයිට් ක්ලික් කරලා යනවා ප්‍රොපර්ටීස් කස්ටමයිස් කියන එකට යනවා. කස්ටමයිස් කියන එකට යනවා.
ඊළඟට number of recent program to display මෙතන 5 කියන එක වෙනුවට අපි දෙනවා 10 දීලා ඕකේ කරනවා apply කරනවා ඕකේ කරනවා ඉතින් මම ඔයගොල්ලන්ට NVQ level 4 information and communication technology technician කියන පාඨමාලාවේ පළවෙනි මොඩියුල් එකට අයත් දෙවනි ටාස්ක් එකේ කොටසක් තමයි කතා කරේ Customize computer and desktop settings කියන එක. ඉතින් අපි කොහොමද desktop settings change කරන්න කියන එක ගැන මේකෙන් ඉගෙන ගත්තා. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා දැනෙනවා නම් ඔයාලා මගේ ICT පන්තිය කියන YouTube channel එක subscribe කරලා ඒ ඉස්සරහ තියෙන bell icon එක press කරන්න. එතකොට මම ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඉතාමත් ඉක්මනින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හැම එකක්ම අපේ comment section එකේ දක්වන්න ඒ සියල්ලකටම අපි ඔයාලට පිළිතුරු සපයනවා. ඉතින් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. ස්තුතියි ඔබ සියලු දෙනාට.